ලබන මාසේ 16 රෑ 12න් පස්සේ ජනාධිපතිවරණ ගැසට් කිරීමේ බලය මැතිවරණ කොමිසමට එනවා. තව දවස් 28යි. එහෙමනම් අන්නේ ජනාධිපතිවරණේදී මොකද්ද මේ රටේ ජනතාව කරන්න කියන එක පිළිබඳව මේ රටේ සාතිසි බොහෝතර ජනතාව තීන්දුවට අවිල්ල තියෙනවා. එහෙමනම් ගොවිබිම, වැඩබිම්, ඊවරබිම් මේ සියල්ලම මේ පක්කඩි පාලනයේ පළවා හැරලා මාලිමාවේ ආණ්ඩුවක් ගෙනින්ද අපි සූදානම් කරගෙන යනවා. ඒ තත්ත්වය ඇතුළේ විශේෂයෙන්ම මේ වෙනකොට මේ ගත කරන දවස් ගාන ඇතුළත මේ කෙටි කාලය ඇතුළත ආණ්ඩුව එවැගේම ජනාධිපති තමුන්ගේ පොද්දල් පොද්දලක බූදල් වාගේ සල්ලි කෝටි කන්දරාවක් වෙන් කරගෙන රට සභාව යමින් මේ රටේ මහජන දේපල මේ වෙනකොට කාබාසිනිය කරමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට අයවයින් කෝටි කන්දරාවක් සල්ලි වෙන් කරලා තිබියදී ජනවාරි මාසේ මුල වෙනකොට පාර්ලිමේන්තුවට පරිපූර්ණ ඇස්තමේන්තුවක් දාලා රට සභාවෙන් සල්ලි මදි කියලා ලක්ෂ 2000ක් වෙන් කරගත්තා. දැන් ඊට අමතරව නැවත කෝටි 10කට ආසන්න ප්‍රමාණයක් සල්ලි වෙන් කරගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට මේ වෙනකොට ඊට අදාළ මූලික කටයුතු සිද්ධ කරගෙන යනවා. ඒ පරිසරය ඇතුළේ තමයි රනිල් අද පාර්ලිමේන්තුවම තන්නේ. එමනම් මෙන්න මේ තත්ත්වය ඇතුලේ රනිල් වික්‍රමසිංහට රතු වීදෝලා වැඩ කරන්න පුළුවන් කාලේ තියෙන්නේ තව දවස් 28යි. එතනින් පස්සේ ජනාධිපතිවරණ යාමට පස්සේ එයාගේ ජනාධිපති ධූරේ තියෙනවා. අපේ ජනාධිපති ධූරේ තිබුණාට එයාට අසප අඳ පසක වීදෝලා එයාට ක්‍රියාත්මක වෙන්න ඊට කරක් ලැබෙන්නේ නැහැ. නැතිවල නීතිවලට යටත් යටත් වෙන්න සිද්ධ වෙනවා. එමනම් මෙන්න මේකත් එක්ක ඉස්සරහට එනවා ඔසොන් එනවා ඊළඟට ඇසල එනවා ඊළඟට නිකිණිනවා ඊළඟට දින වෙනවා ඊළඟට අනුර වෙනවා.